අයිබෝවන් සියලුම දරුවන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මුළු ලෝකයේම ඇඳිරි නීති තත්ත්වයකට පත් වෙලා ඉන්න අවස්ථාවේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සහ ගුරු වරුන් එකතු වෙලා සූදානම් කරලා තියෙන ඕගොල්ලන්ට පාඩම් මාලාවක් නිවසේ රැඳී ඉන්න අතරේ අන්තර්ජාලය හරහා අප විද්‍යාලයේ වෙබ්සයිට් එක හරහා මේ පාඩම් මාලාව පාසල් විවෘත කරනකම් කෙරීගෙන යනවා. ඒහා සහසම්බන්ධ වෙන ලෙස සියලුම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මම අද සූදානම් වෙන්නේ දරුවනේ ඕගොල්ලන්ට 10 වෙනි ශ්‍රේණියට අදාළ දෙවැනි වාරයට අදාළ 3 වෙනි පාඩම් වන හානාහීය පානාඩ හැරින්දෙනේ කියන පාඩම අන්තර්ජාලය හරහා ELMS හරහා ඕගොල්ලන්ට උගන්වන්න. එහෙමනම් දරුවනේ අපි පාඩමට ප්‍රවේශ වෙමු. මුලින්ම අපි අඳුනගමු මේ ජනකවි කියන්නේ මොනවද කියලා. ජනකවි කියන්නේ ජනයා අතරේම පැවතෙලා ජනයා අතරේම ආරක්ෂා වෙලා එන කවි විශේෂයකට. එතකොට ජනකවියට ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේක මේ පිළිබඳව අනුරාධපුර යුගයේ ලියවුණු සංයුක්ත නිකායට්ට කතාව වන පරමත්ත ජෝතිකාවේ එන පාඨයකින් ඒ බව පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මඟ අසබඩ කෙතක් රකිනා සිංහල කාන්තාවක් ජාති ජරා මරණ ආදිය පිළිබඳව සිංහල බසින් කියන ගීයක් අසා සැටනමක් රහත් වුණ බව මේ නිකායට්ට කතාව වන පරමත්ත ජෝතිකාවේ සඳහන් වෙලා තියෙනවා. ජනකවිය ලිඛිතව උපන්නක් නෙවේ. දීර්ඝකාලීනව සාමාන්‍ය ගැමියාගේ මුවෙන් නිරායාසයෙන්ම කියවුණු කවි සීපද කටින් කටට යෑමෙන් ජනකවි බවට පත් වුණා. අතීතයේදී වෘද ගැමියා බාල ළමාවරුන් වට කරගෙන විවේක කාලයේදී කලාත්මකව ගායනා කළ මෙම ජනකවි කිහිපවරක් ගායනා කිරීමෙන් පසු බාලයාටද ඉබේටම කටපාඩම් වුණා. ජනකවිය තුළ මනුෂ්‍ය අධ්‍යාත්මයන් හා කටුක නොකටුක අනුභූතීන් නිරන්තරයෙන්ම පණගැසී තිබුණා. එනම් තම දුක සතුට පාළුව කාන්සිය පමණක් නොවේ කුඩා දරුවෙකුගේ උපත ඉඳුල් කටගෑම විවාහ චාරිත්‍ර වාරිත්‍ර අතරදී ජනකවිය විශාල වශයෙන් ඉදිරියට ඇවිල්ලා තිබුණා. ජන කවියා ඔහුගේ කවිය කීවේ ඔහුගේ බුද්ධියේ අධ්‍යක්ීමේ හා සංස්කෘතියේ පවුරට පිට දීගෙන. දරුවනේ අපි එහෙමනම් ජන කවියේ විශේෂ ලක්ෂණ හඳුනා ගනිමු. ප්‍රධානම ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ජනකවිවලට කතුවරයෙක් නැහැ. මේ ජනකවි මම මුලින් කිව්වා පැවතගෙන එන්නේ කටින් කට කියලා. ඒ කියන්නේ මුඛ පරම්පරාගතව පැවත එන්නේ. ඒ නිසාම මේවා අතීතයේ ගැමියා කියපු ඒ විදිහටම නූතන එනකොට මේ ජනකවි යම් යම් වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් සරල භාෂා රටාවක් ජනකවිය තුළ ගැබ් වෙලා තියෙනවා. මීට අමතරව ජනකවි වල තියෙන පද සංයෝජනේ මටසිලිටි බවක් හා ගීතවත් බවක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකම තමයි දරුවනේ තවත් විශේෂ ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කාව්‍ය ආකෘතියේ තියෙන ලිහිල් භාවය. ඒ වගේම තමයි මේ කවියා තම අත්දැකීම් වල අව්‍යාජත්වය, පවසන අත්දැකීම් වල තියෙන අව්‍යාජත්වය. ඒ කියන්නේ තමන් මුහුණ දෙන අත්දැකීම ඒ ආකාරයෙන්ම ප්‍රකාශයට පත් කරනවා. එහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ලක්ෂණයකට ඇතුළත් වෙනවා මනා සංයමයකින් යුතුව තමයි මේ අත්දැකීම් ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් අපි දන්නවා ජනකවිවල දුක්ඛ සතුට වගේම කෝපය ඒ වගේම කලකිරීම ප්‍රකාශ වෙන කවි ඇතුළත් වෙලා තිනවා. ඒවා මනා සංයමයකින් යුක්තව තමයි ජනකවියා ඉදිරිපත් කරන්නේ. අලුත් උපමා රූපක භාවිතයත් විශේෂ ලක්ෂණයක් විදිහට ජනකවිය තුළ හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජනකවියේ තමයි තියෙන විශේෂම ලක්ෂණයක් විදිහට ව්‍යංගයෙන් අදහස් ප්‍රකාශ කිරීම අපිට හඳුනා ගන්න පුළුවන්. ව්‍යංගයෙන් අදහස් ප්‍රකාශ කරනවා කියන්නේ දරුවනේ ජනකවියා
කියන්න තියෙන දේ කෙලින් කියන්නේ නැතුව වක්‍රාකාරයෙන් කියන අවස්ථා එමටයි ජන කවිය තුල. ඒ වගේම තමා පාදාන්ත ඒ කියන්නේ පද අවසානයේ එලි සමය රැකලා තියෙනවා. ඒ වගේම වස්තුවට උචිත විරිත් භාවිතා කරලා තියෙනවා. ඔයාලට අදාළ වෙන පාඩමේ ඒ කියන්නේ හානාහිය පානාණ්ඩ හැරෙන් කියන පාඩමේ අයත් වෙලා තියෙන්නේ මේ මාත්‍රා 18 කින් යුත් සමුද්‍ර ഘോഷ විරිතයි. ජනකවිවල මේ විශේෂ ලක්ෂණ 90 අපිට ජනකවි විවිධාකාරයෙන් වර්ග කරලා දක්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කුෂිකාර්මික කටයුතු සම්බන්ධ ජනකවි, ජන ක්‍රීඩා සම්බන්ධ ජනකවි, ඇදහිලිහා ජන විශ්වාස සම්බන්ධ ජනකවි, විවිධ වෘත්තීන් හා සම්බන්ධ ජනකවි අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව විවිධ පුජ්‍යලයන් විවිධ සිදුවීම් සම්බන්ධවත් ජනකවි හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව විවාහ වන අවස්ථාවේදී භාවිතා කරන ජනකවි, ඉඳුල් කට ගන්න අවස්ථාවේදී, දරුවෙකුගේ උපතක් අවස්ථාවේදී භාවිතා කරන ජනකවිත් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙහිදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් ජනකවි වර්ග 4ක් පිළිබඳව. මුලින්ම කුෂිකාර්මික කටයුතු සම්බන්ධ ජනකවි. කුෂිකාර්මාන්තය මූලික කරගත් ජන සමාජයක් අතීතයේ අපිට තිබුණේ. ඒ නිසාම මේ හා සම්බන්ධව විශාල ජනකවි ප්‍රමාණයක් අපේ ජනකවි සාහිත්‍ය තුල හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදිහට ගොයම් කවි, පැල් කවි, නෙළුම් කවි, කුරක්කන් කවි දක්වන්න පුළුවන්. ඊට අමතරව ජන ක්‍රීඩා අපේ ජන ක්‍රීඩා අපිට අපේ ජන සාහිත්‍ය ජන ක්‍රීඩා හම්බ වෙනවා. ඒ ජන ක්‍රීඩා සම්බන්ධ ජන කවි බිහි වෙලා තියෙනවා. විශේෂයෙන් අවුරුදු කාලයේදී මේ ජන ක්‍රීඩා අපේ සමාජයේ හඳුනා ගන්න පුළුවන්. මේ ජන ක්‍රීඩාත් සමගම මේ ජන කවිත් කලෙලි බහිනවා අවුරුදු කාලෙට. එහිදී ඔලින්ද කෙලිය, ලී කෙලිය, ඔන්චිලි වාරම් වගේම මේවර කෙලියත් අපිට හම්බ වෙනවා. ඊට අමතරව දරුවනේ ඇදහිලිහා ජන විශ්වාස සම්බන්ධ ජන කවි සාහිත්‍යකුත් අපේ සිංහල සාහිත්‍යයේ අඩංගු වෙලා තියෙනවා. සෞන්දර්ය විෂයන් ඉගෙන ගන්න දරුවනම් මේවා දන්නව ඇති. මල්යහන් කවි, දෙවොල් කවි, සෙත් කවි, වස් කවි, කෝල් මුර කවි උදාහරණ වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම විවිධ වෘත්තීන් හා සම්බන්ධ ජනකවි. අපි දන්නවා අපේ ප්‍රධාන වෘත්තිය ගොවිතැන. ඊට අමතරව අපේ තිබ්බා පාරු, පතල්, කරත්ත වගේ කර්මාන්ත තිබ්බා, වෘත්තීන් තිබ්බා. ඒවට සම්බන්ධ ජනකවි රාශිය බිහිවිලා තියෙනවා. උදාහරණ විදියට පතල් කවි, කරත්ත කවි, එහෙම නැත්නම් ගැල් කවි කියලා කියනවා. පාරු කවි සඳහන් කරන්න පුළුවන්. ඊළඟට බලමු අපි උපදේශ කාව්‍ය කියන්නේ මොනවද කියලා. ජන කවි අතර ප්‍රධානම කාව්‍ය වර්ගයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ උපදේශ කාව්‍ය. උපදේශ දීම අරමුණු කරගත් කාව්‍ය උපදේශ කාව්‍ය ලෙස හඳුන්වනවා. ඒ වගේම තමයි උපදේශ කාව්‍ය අපිට සංස්කෘත, දෙමළ වගේම සිංහල භාෂාවෙනොත් හම්බ වෙනවා අපේ සාහිත්‍ය තුල. සංස්කෘත උපදේශ කාව්‍ය විදිහට හිතෝපදේශය, ප්‍රත්‍යශතකය, වෙසකාරය, කුවලයානන්ද කියන ග්‍රන්ථ හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගද්‍ය ග්‍රන්ථයක් විදිහට සංස්කෘත ගද්‍ය ග්‍රන්ථයක් විදිහට උපදේශ ග්‍රන්ථයක් විදිහට පංචතන්ත්‍රය ග්‍රන්ථයත් හඳුන්වන්න පුළුවන්. හැබැයි පුතේ ඒක කාව්‍ය ග්‍රන්ථයක් නෙවෙයි. දෙමළ උපදේශ කාව්‍ය විදිහට තිරුකුරල්, නාලේ අඩියාර්, නල්වලි, නීති වෙන්බා කියන ග්‍රන්ථ හතර හඳුන්වන්න පුළුවන්. ඔයාලට මතක ඇති හතේ පන්තියේදී තිරුකුරල් ග්‍රන්ථය ගැන අපි කතා කරනවා උපදේශ කාව්‍ය ග්‍රන්ථයක් විදිහට. සිංහල උපදේශ කාව්‍ය ග්‍රන්ථ අපි චූටි කාලේ ඉඳන් ඇසුරු කරලා තියෙනවා. හතේ ශ්‍රේණියේදීත් ඒ පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ලෝවැඩ සංගරාව, සුභාෂිතය, ලෝකෝපකාරය හා සිරිත් මල්දම උදාහරණ වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි උපදේශ කාව්‍යවල විශේෂ ලක්ෂණ හඳුනා ගනිමු. ප්‍රථමයෙන්ම සඳහන් කරන්න ඕනේ දරුවනේ අපි කලින් සඳහන් කර කතා කළ ජන කවිවල තියෙන
එවැගේම දැකිය හැකි සියලුම ලක්ෂණ මේ උපදේශ කාව්‍යවලත් අඩංගු වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඊට අමතරව සාර ධර්ම පෝෂණය කිරීමට අනුබල දීමක් මේ උපදේශ කාව්‍යවලින් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සර්වකාලීන වටිනාකමකින් යුක්තයි. ඒ කියන්නේ අතීතයට වර්තමානයට වගේම අනාගතයටත් ගැලපෙන ආකාරයකට තමයි මේ උපදේශ කාව්‍ය රචනා වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් නිර්මාණය වෙලා තියෙන්නේ. එපමණක් නෙවෙයි පරිසරයෙන්මගත් නිදසුන් ජනයා අතරෙන්මගත් නිදසුන් ගෙන හැරපාමින් අපූර්වත්වයකින් යුතුව උපදෙස් දීමට මේ උපදේශ කාව්‍ය නිර්මාණය කරපු කවියා සමත් වෙලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි අවස්ථාවට උචිත ආකෘතියක් ඉදිරිපත් කිරීම මිනිස් චිත්ත සන්තානයේ පවතින දුර්වලතා ඌනතා දෙස හාස්‍යෙන් බැලීමට මේ උපදේශ කාව්‍ය කවියා යොමු වෙලා තියෙනවා. ඒ වගේම දාර්ශනික අදහස් උපදේශ කාව්‍යවල ගැබ් වෙලා තියෙන එකත් විශේෂ ලක්ෂණයක් විදිහට අපිට හඳුනාගන්න පුළුවන්. ගසට කෙටුම ගස මුල පෑ යුමෙන් දැනේ මිනියානු මිනියා යන කඩි සරෙන් දැනේ අමුතු බත්දීම පුතේ පාඩමට ප්‍රවිෂ්ඨ වෙමු. ඕගොල්ලන්ගේ මුල්ම කවිය දැන් ඕගොල්ලෝ ශ්‍රවණය කරා. ඒකේ පළවෙනි පදේ තමයි ගසට කෙටුම ගස මුල පෑ යොමෙන් දෙනි. සාමාන්‍යයෙන් ගසක් ගහක් කපන්න කලින් ගහ වටේට සුද්ධ කරන්න ඕනේ. ගහේ අතු ටික කපලා ගහ සුද්ධ කරන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි ගහ කපන වෙලාවේදී අවට ගසල් ආරක්ෂා කරන්නේ. ගහේ අතු ටික කපලා දැම්මට පස්සේ ගහ මුල සුද්ධ පවිත්‍ර කරලා ගහේ මුල පාදා ගන්න ඕනේ. මුල පාදගෙන ඊට පස්සේ තමයි ගහ කපන්න ඕනේ. මුල පාදාගත්තේ නැත්නම් ගහේ අරටුවට හානිය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙහිදි කවිය අදහස් කරනවා පුතේ මොනම කාර්යයක් කරන්න ගියත් පිළිවෙලකට අවබෝධයෙන් යුතුව කරන්න ඕන බව. ඒ වගේම තමයි මේක ව්‍යංගයෙන් තව කතන්දරයක් කියනවා. පුජ්ජලයෙක් වැඩක් කරනකොට ඒ වැඩේ කරන්න පටන් ගන්නකොට පෙර සෝදානම අනුව ඒ පුජ්ජලයා ඒ වැඩේ හරියාකාරව නියමාකාරයෙන් කරනවද කියන අවබෝධය මේ ගැමියා තුල තිබුණා. ඊළඟට අපි දෙවෙනි පදයේ ගමු. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. ඈත අතීතයේ ඉඳලම අපේ පැරණෝ ඊටම කඩිසරයි. ඔවුන් කිසිම වෙලාවක කුසීතයන් ලෙස කටයුතු කළේ නැහැ. කුසීතයන් කියන්නේ කම්මැලියන් විදියට කටයුතු කරේ නැහැ. ඒ නිසාම ඔවුන් තම ජීවිතයේ සරුසරනත කරගත්තා. ඒ විතරක් නොවේ පුජ්‍යලයාගේ මනා කැපවීම ඔහුගේ දියුණුවට බලපානක් බවද මේ කවියා මෙහිදී පවසනවා. ඒ විතරක් නෙමෙයි මේක ව්‍යංගයෙන් කියනවා පුතේ. සාමාන්‍ය මිනිහෙක් පුජ්‍යලයේ ඇවිදිනකොට කතාබස් කරනකොට ඒ පුජ්‍යලයා පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ මොන වගේ පුජ්‍යලයේද කියලා. අතීතයේ මේකට කිව්වා දේහ ලක්ෂණ පරීක්ෂා කරනවා කියලා. මේ දේහ ලක්ෂණ පරීක්ෂා කරන එක පිළිබඳව ඔයගලන්ට මතක ඇති ගුත්තිල කාව්‍යයේ ගුත්තිල අපි වෙන මිහිර ඉගෙන ගන්නකොට ගුත්තිල කාව්‍යයේ ගුත්තිල පඬිවරයා මෝසිලට ශිල්ප ශාස්ත්‍රය දෙන්න අකමැති වෙනවා. මෝසිලගේ දේහ ලක්ෂණ බලලා ඒ දේහ ලක්ෂණ අනුව මෝසිල යහපත් පුජ්‍යලයක් නෙවෙයි කියලා ගුත්තිල පඬිවරයා හඳුනා ගන්නවා. මේ මිනිහා නොමිනහා යන කඩිසරෙන් දෙනේ කියන පදෙනුත් ඒක තමයි පුතේ අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. බලමු අපි තුන්වෙනි පදේ. අමුතු බත් දීම අත ඇල්ලුමින් දෙනේ. සාමාන්‍ය ගැමි ජීවිතයේ අත්දැකීම් අනුව ගැමි ජීවිතයේ සිදුවීමක් අලලා මේ කවියා මේ අවස්ථා මේ පද කවිවලට යොදාගෙන තියෙන බවක් මෙයින් පේනවා. ගැමියා අතීතයේ ඉඳලම ආගන්තුක සත්කාරයට
ඉතාම කැමැත්තක් දක්වන පුජ්‍යලෙක්. ඒ වගේම තමයි ගැමි ගෙදරකට පැමිණෙන ඕනම අයෙකුට බත බුලතින් සංග්‍රහ කිරීමට අතීත ගැමියා පුරුදු වෙලා හිටියා. නමුත් මේ සිරිත් විරිත් වලට පටහැනිව කටයුතු කරන්න ඇතම් පුජ්‍යලයන් පෙළඹුණා. ඒක ඇතැම් විට ඔවුන්ගේ දරිද්‍රතාවයේ එහෙම නැත්නම් අකමැත්ත කියන දෙකම මුල් වෙලා තිබුණා. ඔවුන් අමුත්ත ආපසු යාමට සැරසෙන අවස්ථාවේදී තමයි කෑමට ඇරයුම් කරන්නේ. කෑම ටිකක් කාලා යන්න ඉන්නකෝ කියලා අල්ලන්නේ වැලමිටෙන්. සාමාන්‍යයෙන් අපි කෑම ටිකක් කාලා යන්න කියලා අතින් අල්ලන්නේ අතින් සාමාන්‍යයෙන් අතින් අල්ලන විදිහට නෙවෙයි මෙතනදී වැලමිටෙන් අල්ලන්නේ වැලමිටේ අග කොටසින් අල්ලන්නේ එතකොට අල්ලෙන්නේ නැහැ ඒක තමයි අමුතු බද්ධීම කියන්නේ එතකොට මේ අතින් අල්ලනකොට මේ පුජ්‍යලයා අමුත්ත දැනගන්නවා මේ අතින් අල්ලන්න නම් මට කන්න දෙන්නේ නැවේ මේ කන්න දෙන්න අකමැත්තෙන් තමයි මේ ඉන්න කියන්නේ ඒ නිසා මම යන්නේ කො හොඳයි කියලා කල්පනා කරලා මේ අමුත්තා නිවසින් පිට වෙලා යනවා මේ අමුත්තාගේ වැලමිටෙන් ඇල්ලීම තමයි මේ අමුතු බද්ධීම අතල්ුමෙන් දැනේ කියලා කවියා සඳහන් කරන්නේ. ඊට අපි බලමු පළවෙනි කවිය අවසාන පදේ. මේක කියන්නේ හානාහිය පානාඩ හැරෙන්දනේ. ඔගොල්ලන්ගේ පාඩමේ නමත් මේකම තමයි. මේ හානාහිය පානාඩ හැරෙන්දනේ කියන්නේ පුතේ අපි දන්නවා අපිට තිබ්බේ කෘෂිකාර්මික ජීවන උපාය ක්‍රමය ජීවන රටාවක්. එතකොට නිරන්තරයෙන් ගැමියා කුඹුරත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට මුලින්ම කුඹුර කොටලා පස් අනිත් පැත්ත පෙරලා සකස් කරගත්තට පස්සේ බිම් හීය කියලා මුලින්ම සීසනවා. මේ විදිහට අවස්ථා තුනකදී ගොවියා කුඹර හානවා. හාන්න යොදාගන්නේ අම්බරුවන් බාණක්. ඒ කියන්නේ මීහරක් බාණක්. නූතනයේදී ඔගොල්ලන්ට මේ අත්දැකීම නැතුවෙති. විශේෂයෙන්ම ග්‍රාම්‍ය ප්‍රදේශවල ජීවත් වෙන දරුවන්ට මේ අත්දැකීම බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. මොකද නූතනයේ මීහරකුන් බාන් අරගෙන අමුඩය ගසාගත් ගොවියෙක් කුඹුරක දක්නට ලැබෙන්නේ නැහැ. දැන් දක්නට ලැබෙන්නේ ට්‍රැක්ටරය සහ ඩෙනිම් කලිසම ඇඳගත් නූතන ගොවීන් තමයි කුඹුර හානේ. නමුත් අතීතයේදී මේ ගොවියා කුඹුරට ගිහිල්ලා හාන්න පටන් ගන්නකොට මේ හාන වෙලාවේදී ගවයා අමතා කරන ඕස දෙමීම කියලා අපි ඒකට කියනවා. ඕස දෙමීම අඬහැරය කියලා හඳුන්වනවා. එතකොට මුල් හීයේ ඉඳලා පෝරු ගෑම දක්වා කරන අඬහැර එකිනෙකට වෙනස්. ඒ අනුව අඬහැරය අනුව හාන හීය හඳුනගන්න පුළුවන්. මුල් හීයක්ද අවසන් හීයක්ද එහෙම කියලා හඳුනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පුතේ, මේ හාන පාන අඬහැරය ඈතගම් හතකට ඇහෙනවා කියලා ගැමියා අතර විශ්වාසයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, උදෑසන පහමාර 6 වෙනකොට කුඹුරට යන ගොවියා සීසෑම ආරම්භ කරනවා. එතකොට අවට නිවෙස්වල ඉන්න අනෙක් ගැමියන් පවා දන්නවා මේ අහවල් කුඹුරේ අහවල් ගොවියා අද අහවල් හීය හාන සූදානම් වෙලා කුඹුරට ඇවිල්ලා ඉන්නවා කියලා. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල් වලින් නෙත බහින දියෙන් දෝතක් මුත් ගතොත් තත පනින රිල උන්ට ඉනි මං කමක් නැත. ඔගොලෝ ශ්‍රවණය කරේ පෙළ පොතේ තියෙන දෙවෙනි කවිය. දෙවෙනි කවියේ මුල් පදේ තමයි නහින දෙහින කාලෙට පින් කෙරුම යුත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිසා බාල තරුණ අවදි පසු කරලා මහලු වියට පැමිණෙනවා. ඒක ලෝක දහමක්. ඒ නිසා පින් දහම් කරමින් දෙලොවම සැපවත් කරගන්න ලෙස කවියා පවසනවා. ඒ අතරම පින් දහම් කරන්න වයසට යනකම් ඉන්න ඕනේ නැහැ කියලත්
මේ කවිය ව්‍යංගයෙන් කියනවා මොකද නහින දෙහින කියන්නේ අවසාන ජීවිතයේ අවසාන කාලේ පින් කරන්න ඕනේ නමුත් මේ කාලේ ඇත්තටම පින් කරන්න බෑ ශරීරය අවසඟව ගිහිල්ලා ඒ කියන්නේ ශරීරය අපිට ඕන විදිහට හසුරවා ගන්න බෑ අපේ ඇස් පේන්නේ කන් ඇහෙන්නේ ඊළඟට අතපය වාරුනේ ඉතින් මේ වයසට යනකොට මේ සියලු සිදුවීම් ශරීරයේ සිද්ධ වෙනකොට අපිට පින් කරන්න අවස්ථාව අඩු ඒ නිසා කවිය ව්‍යංගයෙන් කියනවා නහින දෙහින කාලෙට පින් කෙරුම යුත කියලා කියනවා වයසට යනකම්ම ඉන්න ඕනේ තරුණ වියේදීත් අපිට පින් රැස් කරගන්න පුළුවන් කියලා අපි ඊළඟට දෙවෙනි පදයට යන් වහින කලට කූරින් විල් වලින් එත වහින කලට කූරින් විල් වලින් එත කියන්නේ පුතේ කවිය මේකෙන් කියන්න උත්සාහ කරන්නේ ජීවිතයේ එක් පැත්තකින් ජීවිතය අනියත බව තේරුම් ගන්න සහ අපට හමුවන විවිධ අවස්ථාවන්ට අනුව කල්පනාකාරීව මුහුණ දිය යුතු ආකාරයේ පිළිබඳ මොකද වැහි කාලයේ වෙද්දී වැස්ස වහිද්දී ඇල දොළ ගංගා උතුරා පිටාර ගලා යනවා මේ අවස්ථාවේදී ඒ ඇල දොළ ගංගා වල ඉන්න කුඩා කූරින් කූරින් කියන්නේ මිරිදිය මසුන් එතකොට මේ කුඩා කූරින් මේ ගංගා පිටාර ගලන ජලයත් එක්ක එළියට එනවා ඒ එළියට එනකොට ඒ ජලස පහරත් සමග එළියට එද්දී මේ කුඩා මත්සයන් කාගේ හෝ ගොදුරක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් එහෙම ගොදුරක් බවට පත් නොවන ඇතම් කුඩා මත්සයන් ජලය, ඒ කියන්නේ වැස්සෙන් පස්සේ ජලයේ සිඳී යාමත් එක්කම ජලය නැතුව මිය යනවා. ඉතින් මෙන්න මේක තමයි කියන්නේ වහින කලට කූරින් විල් වලින් එත. ඒකින් ව්‍යංගින් කියනවා අපට ජීවිතයේ හමුවන විවිධ අවස්ථාවන් වලට අනුව අනුකූලව කල්පනාකාරීව ජීවිතයට මුහුණ දෙන්න ඕනි. ඒ වගේම තමයි සබහා ධර්මේන ඇතම් විපත්වලදී අපිට ඒ වගේම මඟහරින්න බෑ. ඒවා ජීවිතයේ අනියත බව අපිට තේරුම් කරලා දෙනවා. අපි ඊළඟට යමු පුතේ තුන්වෙනි පදයේ වෙත දෙවෙනි කවියේ. වහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත. මෙහෙම කියන්නේ ඇයි? දැන් මේ ඇල දොළ ගංගා සියල්ලම ගලාගෙන යන්නේ අවසානයේ මුහුදට. අතීත ගැමියා මේ ගලා යන ජලයෙන් තම ගොවිතැන් කෘෂිකාර්මික කටයුතු කරගෙන ගියේ. ඊට අමතරව ගැමියා කල්පනා කරනවා දුරදිග බලනවා බුද්ධිමත්ව කටයුතු කරලා මේ ඇල දොළ හරස් කරලා වැව් වමුණු බඳිනවා. ඒ වැව් වමුණු බඳින්නේ පුතේ අපිට අනාගතයේ වර්ෂාව නැති කාලයේදී ජලය ලබා ගන්න. ඉතින් ඒ නිසාම අතීතයේ ගොවියා අතීත ගොවියා එහෙම නැත්නම් ගැමියා මේ වැව් වමුණු වලින් ජලය අරගෙන වර්ෂාව නොමැති කාලවලදී වගා කටයුතු කරලා ජීවිතේ සරුසාර කරගන්නවා. ඒ වගේම ජලය ඉතිරි කර ගැනීමකුත් කරනවා. ඒක තමයි මේ කියන්නේ බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත කියලා. ඒ වගේම තමයි පුතේ මේක ව්‍යංගයෙන් අපිට අදහස් කරනවා නැති කාලයේදී නැති නෑයෝ යාළුවෝ තියෙන කාලයේදී ඇවිල්ලා අපෙන් උදව් උපකාර අරගෙන යනවා. ඒ යන ගමන් කියලා යනවා. ඔය බහින වතුර ජලයන යන ජලයෙන් දෝතක් ගත්තහම අඩු වෙනවෙයි කියලා කියාගෙන යනවා. ඒක තමයි මේ ව්‍යංගයෙන් කියන්නේ. ඒ වගේම තමයි මේ අපතේ ගලාගෙන යන ජලය අපතේ යන නොදී ප්‍රයෝජනෙට ගන්න බුද්ධිමත්ව කටයුතු කරපු ගැමියා ගැන සඳහන් කරනවා. අවසානයේ තියෙනවා ඉතාමත් හොඳ උපහැරණයක්. පනින රිලවුන්ට ඉනිමන් කමක් නැත. සාමාන්‍යයෙන් පුතේ රිලවුන්ට ගස් උඩ යන්න ඉනිමන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක රිලවුන්ගේ ස්වභාවය. ඒ වගේම තමයි රිලවුන්ට ඉනිමන් අවශ්‍ය නොවන්නාසේම වැරදි කරන පුජ්‍යලයන් හට ඒ සඳහා අනුබලයක් අවශ්‍ය නොවේ. වැරදි කරන පුජ්‍යලයන්ට විතරක් නෙවෙයි හැබැයි මේ කවිය කියන්නේ අපිට ගොඩක් වෙලාවට වැරදි කරන පුජ්‍යලයන්ට අනුබලයක් අවශ්‍ය නොවේ කියලා. ඒ වගේම තමයි කවිය මෙහිදී පවසනවා වැරදි කරවුන් හට අනුබල නොදී ඉන්න එකත් ඉතාම හොඳ කාරණයක් කියලා.
වරද පෙනෙන තරමට වැර දුනා නොවේ වරද තත් නිකරුනේ වැඩ කළා නොවේ වරද පෙනෙති වැඩනුගත් අයට ලොවේ වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ පුතේ අපි තුන්වෙනි කවිය දෙසට හැරෙමු ඒකේ පළවෙනි පදේ තමා වරද පෙනෙන තරමට වැර දුනා නොවේ කියන පදේ මේ කියන්නේ සාමාන්‍යයෙන් මේ කවියේ සම්පූර්ණ අර්ථය මම එක පෙළට සඳහන් කරන්නම් සාමාන්‍යයෙන් මිනිසුන් කවුරු නැතිනොත් වැරදි සිද්ධ වෙනවා සම්පූර්ණයෙන්ම නිවැරදි කෙනෙක් මේ ලෝකතලයේ අපිට හොයාගන්න බෑ ඒ වගේම තමා වෙනස් ලෙස සිතන පතන පුජ්‍යලයා දෙස වපරහෙන් බැලීමට ඒකාකාරීව ජීවිතය ගත කරන පුජ්‍යලයා නිරන්තරයෙන් හුරු වෙනවා. ඒක තමයි කියන්නේ වරද පෙනෙන තරමට වැරදුනා නොවේ වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වරද පෙනෙති වැඩ නොගත් අයට ලොවේ. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. ඒ කියන්නේ එහෙම කියන්නේ පුතේ සාමාන්‍ය වැඩක් කරන්න පටන් ගත්තාම ඒ වැඩේ අඩුපාඩු දකින්නන් බොහෝමයක් ඉන්නවා. නමුත් ඒ වැඩේ කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. අර ඉදිරිපත් වන පුජ්‍යලයා අධෛර්යමත් කරන්න නිරන්තරයෙන් වැරදි දකින්න මේ වැඩ නූගත් පුජ්‍යලයන් මේ වැඩේ කරන්න බැරි පුජ්‍යලයන් උත්සාහ දරනවා. ඒ වගේම තමයි මේ කවිය මෙතෙන්දි කියනවා මේ වැඩවල කරද්දී යම් යම් සුළු වැරදි දකින්න පුළුවන් නමුත් ඒ වැරදි නොසලකා හරින්න පුළුවන් වැරදි. මෙහිදී කවිය කීමට උත්සාහ දරන්නේ එකම දෙයකට ගැති නොවි කටයුතු කිරීමට යෑමෙන් විවිධ ගැටලු පැන නැගින්න හැකි වුණත් ඒවා උපේක්ෂා සහගතව බලලා කටයුතු කරන්න කියලා කියනවා. ඒ වගේම තමා පුතේ සාමාන්‍ය අපි කියනවා ගැමි වහරේ එනවා මේ පල ඇති රුකට ගල් ගහනවා කියලා කතාවක් තියෙනවා. මෙන්න මේකත් ඒ වගේම කතාවක් තමයි. මොකද වැඩක් කරන්න යනකොට කරගෙන යනකොට ඒ වැඩේට අකුල් හෙලන පුජ්‍යලයන් විශාල වශයෙන් අපිට හමු වෙනවා. ඔවුන් විවිධ ආකාරයෙන් අර කරන කාර්යයේ වැරදි අඩුපාඩු දකිනවා. ඒ තුලින් ඒ ක්‍රියාව කරන පුජ්‍යලයාව අධෛර්යයට පත් කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මෙතන දෙන උපදේශය තමා ඕනම කෙනෙක් ඕනම දෙයක් කිව්වත් තමන් ඒ දේ ගණන් නොගෙන උපේක්ෂා සහගත ඒ දෙස බලලා තමන්ගේ කාර්ය නිවැරදිව ඉදිරියට ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු අපි හතරවෙනි කවිය බලමු පුතේ. ඔයගොල්ලෝ දැන් ශ්‍රවණය කරපු හතරවෙනි කවිය පළවෙනි පදේ තියෙනවා ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපන්නේ කියලා. සාමාන්‍ය අතීත වයෝවෘද්ධ ගැමියාට ඥාන ශක්තියක් තියෙනවා. තමන්ගේ අත්දැකීමුත් එක්ක තමන් ජීවත් වෙන පරිසරය පිළිබඳව හඳුනා ගන්න, ඒ කියන්නේ භූගෝලීය පිහිටීම දේවල් හඳුනා ගන්න. ඒතකොට ඒ අනුව මේ ගැමියා ලිඳක් කපන්න සුදුසු ස්ථානයක් තෝරාගද්දී මේ භූගෝලීය පිහිටීම ඊළඟට ස්ථානය පිළිබඳව සොයා බලනවා. පිහිටීම් පිළිබඳව හොයා බලනවා. ඒ හොයා බැලීමේදී අතීත වයසක, ඒ කියන්නේ වයෝවෘද්ධ මහලු ගැමියාට තිබ්බා කියන්න හැකියාව තිබ්බා මේ ලිඳ අඩි කීයක් කපද්දී වතුර තියෙනවද. මේ මෙතන හැම, ඒ කියන්නේ අවැසි සියලු කාලයට ඔරොත්තු දෙන්න පුළුවන් මේ ජල උල්පත් තියෙනවද කියන එක කියන්න පුළුවන් හැකියාවක් දැනුම් සම්භාරයක් අතීත ගැමියා තුළ තිබුණා. ඒ වගේම තමා
කාලයත් මෙතන පිළිබඳව හඳුනා ගැනීම තුළින් කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගන්න පුළුවන් කියන විශ්වාසය ගැමියා තුළ තිබ්බා. මේකෙදි ගැමියා අදහස් කරන ඒ කියන්නේ ජන කවිය අදහස් කරනවා යමක් කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බලා කටයුතු කිරීම වැදගත් කියන එක. ඊළඟට අපි දෙවැනි පදයේ ගත්තහම අපිට ආප්ත උපදේශයක් හම්බ වෙනවා උඩ පැන්නොත් බිම වැටේ කියලා. මේ උඩ පැන්නොත් බිම වැටේ කියන පදයෙන් සිහි ගන්නවන කවියා මේ දෙවැනි පදයෙන් අදහස් කරන්නේ යමක් කිරීමට යාමේදී පිළිබඳව තක්සේරුවකට එන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අපි දන්නවා බොරැල්ලේ තරම දැනගෙන උඩ පනින්න කියන. බොරැල්ලේ තරම දැනගෙන උඩ පනින්න කියන්නේ අපි දන්නවා උඩ පැන්නොත් බිම වැටෙනවා අනිවාර්යෙන්. ඒ බිම වැටුණොත් මේ බොරැල්ල තියෙන ගල් කැට ප්‍රමාණ අනුව අපිට සිද්ධ වෙන හානිය තුවාල වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ විශාල ගල් කැබලි තිබ්බොත් විශාල වශයෙන් අපිට තුවාල වෙනවා, කුඩා කල් කැබලි තිබ්බොත් යම් කිසි සීරීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම තමයි යමක් කරද්දී ඒකේ ප්‍රතිඵලය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන්න කියලා මේ දෙවෙනි පදයෙන් සඳහන් වෙනවා. තුන්වෙනි පදේ ගත්තහම කඩින්නේ තරම දැනගෙන කද බඳිනු. සාමාන්‍යයෙන් ගැමි නිවසක් ආරක්ෂා කරන්න අතීතයේ ඉනිවැට වගේම කඩුල්ලද උපකාරී වුණා. නූතනේ වගේ ගේට්ටු තිබෙන්නේ නැහැ. එතකොට මේ ගැමියාට වගේම හරකුන්ටත් එහා මෙහා යන්න පුළුවන් ආකාරයෙන් තමයි මේ කඩුල්ල සකස් කරලා තිබ්බේ. ඒ නිසා එළවලු, හාල්, පොල් ආදී කද බෙදීමේදී කඩුල්ලේ ප්‍රමාණය සිහි නැතිවුණොත් කදගෙන යාමට සිදුවෙන්නේ ඉනිවැට එහෙම වගේම කඩුල්ල කැඩීමෙන්. ඒ නිසා කඩුල්ල පිළිබඳව මනා අවබෝධයක්, කඩුල්ලේ උස පිළිබඳව මනා අවබෝධයක් කද සූදානම් කිරීමේදී ගැමියා තුළ තිබිය යුතුයි කියලා මේ කියන්නේ. ඒ වගේම තමයි සමස්ත කවියේම අදහස මේ අවසන් පදයෙන් කවියා පවසනවා. ඒක තමයි තමන්ගේ තරම දැනගෙන කල් හරිනවා. ඒ කියන්නේ පුතේ තමන්ගේ හැදියාවන්, හැකියාවන්, ලැබියාවන් වගේම සමාජ තරාතිරම ජීවන වෘත්තියට අනුව තම ජීවිතය හැඩගසා ගන්න කියලා තමයි මේ අවසාන පදයෙන් කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ආදායමට වඩා වියදම වැඩි වුණොත් ජීවත් වෙන්න අමාරු. ඒක තමයි කියන්නේ එහෙම නොවුනොත් සිදුවෙන්නේ විනාශයක් කියලා. ජීවත් වෙන්න අමාරු. ඒ නිසා තමයි මේකම කියනවා අපි ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා. ඒ කියන්නේ මේ උපදේශයම තමයි පුතේ. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද, දත නැතිදා උක්දඬු ගිනි තපින්ටද, වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද, යුද ඇතිදා නැති කඟ කොස් කොටන්ටද. ඊළඟට පුතේ පස්වෙනි කවිය බලමු. ඔගොල්ලෝ දැන් ශ්‍රවණය කරේ කවිය ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් මේ කවියෙන් මේ කවි පද හතරෙන්ම කියවෙන්නේ ජීවිතයේ සනාතන ධහම, සනාතන ලෝක ධහම. ඒ කියන්නේ අපි තරුණ වයස පහු කරලා මහලු වයසට එනකොට අපේ ඇස් පෙනීම දුර්වල වෙනවා, කටේ දත් හැලෙනවා, ශරීරය අපිට අවනත වෙන්නේ නැහැ. එතකොට තරුණ වියේදී කළ කී දේවල් මේ කාලයේදී කරන්න අපහසුයි. ඒ නිසාම කවියා මේ කවියෙන් අදහස් කරනවා ඒ ඒ කාලයට කිරීමට ඇති කළ යුතු වැඩකට කොටස නිම කළ යුතු බව. ඒ කියන්නේ ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න ඕනේ, සෙල්ලම් කරන්න තියෙන කාලේ සෙල්ලම් කරන්න ඕනේ, අන්න ඒ වගේ දේවල්. මේ ඒකයි කියන්නේ ඇස නැතිදා පොත ගත්තේ කියන්නේ. වයසට ගියාට පස්සේ අපිට ඇස් පේන්නේ නැහැ. පොත්පත් කියවලා ඉගෙන ගන්න
එහෙම පොත්පත් කියවන්න බැහැ. ඉතින් තරුණ කාලේ පොත්පත් කියවන්න පුළුවන් කාලේ පොත්පත් කියවලා ජීවිත දර්ශනය වැඩි දියුණු කරගන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි දත නැතිදා උක්දනුගිනි තපින්නද. කන්න පුළුවන් කාලේ මේ දේවල් කන්න ඕනි. වයසට යනකොට දත් හැලෙනවා. කිසිම දෙයක් අපිට කන්න බෑ. වෙර නැතිදා ගහගත්තේ දිනන්නට. වෙර කියන්නේ පුතේ ශක්තිය. තරුණ කාලේ ශක්තිවන්ත වුණාට වයසට යද්දී අපේ ශරීරයේ ශක්තිය ක්‍රමයෙන් හීන වෙනවා. ඒ කාලේදී අපි කරන්න ඕනේ තමන්ගේ පාඩුවේ පිනක් දහමක් කරගෙන ඉන්න එක. එහෙම නැතුව තමන්ට වඩා ශක්තිවන්ත මම තරුණ කාලේ මම ඉතාම ශක්තිවන්තයි, මම කාය වර්ධන ශූරයෙක්, මට තාමත් ඒ ශක්තිය තියෙනවා කියලා අභියෝග කරන්න යන්න හොඳ නෑ කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි යුද ඇතිදා නැති කඟ කොස් කොටන්නද. මේ අවසාන පදේ ගත්තහම පුතේ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියන කියමන අපිට මතක් කරලා දෙනවා. මේකෙන් අම්ම කවිය කියවන්න උත්සාහ කරන්නේ නිසි කලට නිසි දේ කිරීමෙන් පසුතැවිලි නොවි ජීවිතයේ අවසානයේ කාලේ ගෙවා දමන්න පුළුවන්. එක්කුණදාට උක්දණ්ඩේ පැනිසේමා, වෙන්නුනදාට යක් තෙපරේ වද සීමා. ගොසින් ගොසින් කටුවත්තේ අගසීමා, ඉතින් ලඳේ කරවිල තිබ්බටු සේමා. අපි ඊළඟට පුතේ 6 වෙනි පද්‍යයට එමු. මේකේ තියෙන්නේ පළවෙනිම තියෙන්නේ එක් උණ දාට උක් දණ්ඩේ පැනිසේමා. සාමාන්‍ය උක් දඬුවල පැණි ඉතාම මිහිරි. මේක මේ කවියෙන් සම්පූර්ණයෙන් කතා කරන්නේ පුතේ පෞල් සංස්ථාව පිළිබඳව. අතීත ගැමියා තමන්ගේ අත්දැකීම් එක තරුණ දරුවන්ට පෞල් ජීවිතේ ගෙන යන්නේ කොහොමද කියන උපදේශය ඉතා සංයමයකින් යුතුව පහදලා දීපු කවියක් විදිහට මේ කවිය හඳුන්වන්න පුළුවන්. තමන්ගේ අත්දැකීම් එක්ක මේ කවියා මේ කවි නිර්මාණය කරලා තියෙන ආකාරයේ ඉතාම අපූර්වයි. තරුණ යුවල ඒකාත්මිකව අධ්‍යාත්මික බැඳීමක් ඇති කරගන්නේ විවාහය තුළින්. එතකොට අලුත විවාහපත් වෙච්ච තරුණ යුවලගේ පෞල් ජීවිතේ කුටුම්භ ජීවිතේ ඉතාම මිහිරි. දුක්කම් කටලු නැහැ. ඉතාම ආදරයෙන් මේ තරුණ යුවල ජීවත් වෙනා. හරියට ඒක උපමා කරනවා උක්දණ්ඩේ පැණි වලට. ඒ වගේම තමයි දෙවෙනි පදයෙන් එහි විරුද්ධ පැත්ත කතා කරනවා. ඒ වගේම විරුද්ධ පැත්ත පෙන්නනවා. ඒ කියන්නේ වෙන් නුන දාට යක් දෙබරේ වදසේමා. මෙතනත් අපිට උපමාවක් හම්බ වෙනවා. වෙන් නුන දාට යක් දෙබරේ වදසේමා කියලා. ඒ කියන්නේ එකට ඉන්නකොට ඉතාම ආදරයෙන් සන්තෝෂයෙන් හිටපු මේ තරුණ යුවල පෞල් ජීවිතේ ටික ටික පරණ වෙන්නේ වෙද්දී මේ දෙදෙනාගේ අඩුපාඩුකම් දකිනවා. දෙදෙනාට දෙදෙනාව පෙන්වන්න බැරි වෙනවා. වැරදි දකිනවා. මේ නිසා පෞල් සංස්ථාව කුටුම්බ ජීවිතය තුළ දෙදෙනා අතර අඬදබර ඇති වෙනවා. මේ උක්දණ්ඩක්සේ මිහිරි වූ පෞල් ජීවිතය කාලයක් යනකොට යක් දෙබරේ වද වගේ අපුල වෙන්න පටන් ගන්නවා. මේ අයුරෙන් විරසක වෙන අඹසැඹියන්ට අපසු හැරෙන්න බැහැ දරුවනේ. නූතනයේ වගේ නෙවෙයි, නූතනයේ නම් එකට ජීවත් වෙන්න බැරි නම් අපි දන්නවා දික්කසාදේ කියන දේ හරි ඉක්මනට සරල දෙයක් විදිහට නූතන සමාජයේ ගන්නවා. නමුත් අතීත සමාජයේ සැමියා බිරිඳ වෙන්වීම හරි විරලයි. විවාහපත් වෙච්ච යුවල ජීවිතයේ තියෙන තාක් අඩදබර එක්ක අඹුසැමියන් විදිහට එකට ජීවත් වෙනවා. මේ දුක්ඛම් කටළු දරාගෙන ඒක තමයි මේ කවියෙන් කියන්නේ. ගොසින් ගොසින් කටුවත්තේ අගසේම. දිගින් දිගටම අඬදබර කරගෙන ගිහිල්ලා හරියට කටුවත්තේ අගටම ගියාට
पासे आपहो हैरेन्न बै वगे पाउल जीवितेत गतकराट पासे एक वेंकरला आपहो हैरेन्न बै खाटु अत्ते अनकोट खाटु एनेनवा वगे मतमा बाहिद्दित आयत खाटु एनेनवा इते एक तमा में कियाने गोसिन गोसिन खाटु अत्ते अगसे मा कियाने आपहो एन्न बै आपहो एने एक ईट वडा वेदनाकारी ए निसा कियाना में कव्या इतिन लंदे करविल तिब्बटु सेमा के मेकिंग कियाने पुते අවසාන පදයෙන් කියන්නේ කරවිල තිබ්බටු මෙන් පෞල් ජීවිතයේද අමිහිරි. ඒ කියන්නේ සමනි කරවිල තිබ්බටු කියන දෙකම තිත්තයි. නමුත් අපි ආහාරයට ගන්නවා ඒ කරවිල වල සහ තිබ්බටු වල තියෙන ගුණාත්මක භාවය නිසා. පෞල් ජීවිතයත් එහෙමයි අමිහිරි වුණත් ගැටළු වලට මෝන දෙමින් සම්නෙමෙන් ගෙන යා හැකි බව තමයි මේ කවිය මේකෙන් දෙන්නේ. ඒ වගේම තමයි මේ තරුණ දරුවන්ට දෙන ඊටාම වටිනා උපදේශයක් විදිහට මේ කවිය හඳුන්වන්න පුළුවන්. පෞල් ජීවිතයේ නූතනයේ විශාල වශයෙන් පෞල් සංස්ථාව බිඳී විසිරලා යනවා. නමුත් අතීතයේ මේ පෞල් සංස්ථාවට ඊටාම වටිනාකමක් ලැබුණා. ඒ වටිනාකම තුල මේ පෞල් සංස්ථාව හැර යන්න සැමියා හෝ බිරිඳ දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් මූලිකත්වයේ ගන්නේ නැහැ. ඔවුන් දෙදෙනාම දෙදෙනාගේ අඩුපාඩු දැක්කත් අමිහිරි බවක් තිබුණත් රණ්ඩු දබර තිබුණත් පෞල් සංස්ථාව දිගටම අරගෙන යන්න තමා උත්සාහ දරන්නේ. ඒ තුල මේ අඬ දබර තුලත් යම්කිසි මිහිරියාවක් තියෙනවා කියන එක තමා මේ ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා කියලා අවසාන කවියෙන් කවි පදයෙන් සඳහන් වෙන්නේ. රන් විමනේ සිටී මුත් දුක නැති වෙන්ද පැනිමියේ කෑමුත් බඩ ගිනි නැත්ද මිනිබරණින් සැතුමුත් ගත නොදීරත් ද පැනිවරකා ගසටත් හෙන නොවාදිත් ද ඊළඟට අපි හත්වෙන කවිය ගැන කතා කරමු. මේ කවියේ අටලෝ දහම පිළිබඳව දාර්ශනික මතයක් ඉදිරිපත් කරන්න මේ නූගත් කියන ගැමියා සමත් වෙලා තියෙනවා. මේ මම නූගත් කියන ගැමියා කියලා කිව්වෙ පුතේ, සාමාන්‍යයෙන් අපි ගැමියා හඳුනන්නේ නූගත් පුද්ගලයෙක් කියලා. නමුත් පුතේ පතේ දැනුම නැති වුණාට අතීත ගැමියාට ඉතා විශාල දැනුම් සම්භාරයක් තිබ්බ ජීවිත අත්දැකීම් හරහා ලබා ගත්ත. ජීවත් වෙලා මහ පොළොව සමග එකට ගැටිලා සමාජයත් එක්ක ගැටිලා ගනුදෙනු කරලා පරිසරයත් එක්ක ගනුදෙනු කරලා ඉතා විශාල දැනුම් සම්භාරයක් මේ ගැමියා තුළ තිබ්බා. ඒ නිසාම ගැමියාගේ පොයින් පිට වෙන ඇතැම් ජනකවි ඇතැම් උපදෙස් ඉතාම දාර්ශනිකයි. ජනකවියේ තියෙන විශේෂම ලක්ෂණයක් උපදේශාත්මක ජනකවියේ තියෙන විශේෂම ලක්ෂණයක් විදිහට මේ දාර්ශනික අදහස් මතුවීමත් හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ කවියේ පළවෙනි පදේ. රන් විමනේ සිටි මුත් දුක නැති වෙද්ද. රන් විමන කියන්නේ රත්රන් විමානය, කියන්නේ රන් රුවන් මාලිගාවක. අටලෝ දහම අප කාටත් පොදුයි. එතකොට මේ කවියෙන් කවියක් පැවසීමට උත්සාහ කරන්නේ අටලෝ දහමෙන් කම්පාන වී ඒ අවබෝධ කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එක. දැන් මම කිව්වා රන් විමන කියන්නේ රජ මැඳුරක්, රත්රන් විමානයක්. ඒ රජ මැඳුරක හිටියත්, රත්රන් විමානයක හිටියත්, පැල්පැකතක හිටියත් අපිට දුක්ඛම් කටළු වලින් මිදීමට බැහැ. මිදීමට මොනම අවස්ථාවක වුණත් අපිට දුක්ඛම් කටළු අපේ ජීවිතයට ගලාගෙන එනවා. ඒ වගේම තමා කොතරම් මිහිරි දෙයක වුවද පැවැත්ම අල්ප බව දෙවෙනි පදයෙන් කියවෙනවා. පැනිමීයේ කෑමුත් බඩ ගිනි නැද්ද. සාමාන්‍යයෙන් මී පැණි කියන්නේ ඉතාම මිහිරි ඖෂධයක්. ඒ වගේම තමා මේ මී පැණි
जीर्णय पहासुकरण औषधयक विदिर हंदुनुन ए निसा मी वदेक पेनिकेवत कुसगिन्न कियनेक नति वेन्ने ने कुसगिन्न एन्न एन्न वेडि वेनवा मोकद जीर्णय मी पेनि निसा जीर्णय पहासुकरणवा ए निसा निरंतरयेन कुसगिन्न यतनवा कोच्चर रस उनत मी पेनिकेवत मी कुसगिन्न नति वेन्ने नै कियन कथाव कियनवा ए वगेम तमा කොතරම් රත්රන් ආවරණ පැලඳ සිටියත් අපි වයසට යනක වළක්වන්න බෑ. ඒක ලෝක ධර්මතාවයක්. කවියා මේ තුන්වෙනි පදයෙන් අදහස් කරන්නේ ජීවිතයේ අනියත බව. ස්වභාවිකවම අපට සිදුවන මේ ශරීරයේ වෙනස. ඒ කියන්නේ අපි කුඩා කාලේ ඉපදුන විදිහට තරුණ වයසේ ගත කරපු ආකාරයට හැමදාම ඉන්නේ බෑ. අපි එන්න වයසට යනවා රත්රන් නෙවෙයි මොනවා අපේ ශරීරයේ පැනදගෙන හිටියත් අපේ ශරීරය දිරලා විනාශ වෙලා යනවා තුන්වෙනි පදයෙන් කියවෙන්නේ ඒක ඒ වගේම තමයි අවසානයේදී කවිය පවසනවා සාමාන්‍ය ස්වභාවික සිදුවීම් අපට වළක්වන්න බෑ කියලා ඒකට ප්‍රධානම හේතුව අවසාන පදයේ තියෙන පැණි වරකා ගසටත් හින නොවදිද්ද ඒ කියන්නේ පැණි වර්ගක කියන්නේ ඉතාම රසවත් පළතුරක්. නමුත් අකුණු හෙන කියන එක එහෙම ભેදයකින් තොරව ගස් වලට වදිනවා කියන කතාව තමයි මේ කියන්නේ. එහෙදි පුතේ අපිට කියන්න පුළුවන් දුක්ඛම් කටළු එන්නේ අපිව හොයාගෙන එන්නේ මේ රජතුමා මේ බිසව මේ දුප්පත් දුගී දුප්පත් පැලක ඉන්න පුජ්‍යලයා කියලා වෙන් වෙන් වශයෙන් නෙවෙයි. මේ අටලෝ දහමම අපිට සියලු ලෝක සත්‍යයට පොදු දෙයක්. ඉතින් ඒ නිසා මේ දුක්ඛම් කටළු සඳහා අවබෝධයෙන් මුහුණ දිය යුතු බව මේ කවියෙන් පැහැදිලි වෙනවා. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේලා අනුන්ලියන් දැක තමලියට තල තලා දුවන මුවන් දැක නොද මන්නෙළුව පලා කට්ට කළුවරේ යන්තම් හුළුවත්තක් පත්තු කරගෙන යන මිනිස්සෙක් ඈත තියෙන විදුලි එළියක් දැකලා තමන්ගේ හුළුවත්ත දියේ ඔබලා නිමුවට පස්සේ ආ එතනින් එහාට යන්න බැරි වෙනවා. අන්තිමට විදුලි එළියක් නැහැ, හුළුවත්තක් නැහැ, අල්ලපුවත්තක් නැහැ, පය ගහපුවත්තක් නැහැ වගේ වැඩක්. අනිත් අයගේ කාන්තාව දැකලා ඒ අයට ලෝභයෙන් තමන්ගේ කාන්තාවට හිංසා කළාම අන්තිමට තමන් තනි වෙනවා. බඩගින්නට කැලෑවෙන් නෙලාගත්ත පළහමිට අරගෙන එන මිනිස්සෙක් දුවන මුවෙක්ව දැකලා මුවමස් වලට ලෝභකමින් තමන්ගේ අතේ තිබ්බ පළහමිට විසි කරලා මුවාල්ලන්න උත්සාහ කළොත් අන්තිමට ඔහුට පළාත් නැතුව මුවමසුත් නැතිව බඩගින්න ඉන්න වෙන්න පුළුවන්. ඉතින් වඩා වැදගත් අපට දැනටමත් හම් වෙලා තියෙන දේ පරිස්සම් කරගන්න එක. මේ කවියෙන් අපිට කියන්නේ නැති හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ වගේ අදහසක්. පුතේ අපි ඊළඟට අවසාන කවිය ගැන කතා කරමු. අවසාන කවියේ මුල් පද දෙකෙන් එක අදහසකුත් අවසන් පද දෙකෙන් තවත් අදහසකුත් ගම්මේ වෙනවා. හැබැයි මේ සම්පූර්ණ කවියම පෞල් ජීවිතයට එක්තරා විදිහයකට වැදගත් වෙන උපදේශයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් අතීත ගැමියා රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමේදී හුළුවත්ත භාවිත කරා. මේ කවියෙන් කියවෙන මුල් පද දෙකේ කියවෙන්නේ වැසිබර රාත්‍රියක වංගු සහිත මාර්ගයක ගමන් කරන ගැමියාට වංගුවෙන් එහා පැත්ත පේන්නේ නැහැ. වැහි සහිත කාලගුණයක් නිසා අහසේ ගහ ඇතිවන විදුලි එළිය අකුණු එළිය ඔහු දකින්නේ පහන් ආලෝකයක් විදිහට. ඒ නිසා ඔහු අතේ තියෙන හුළුවත්ත ඔහු නිවා දානවා. නමුත් වංගුවෙන් හැරුණ විට ඔහුට සිද්ධවන්නේ අඳුරේම ඉතිරි දුවර ගෙවා තමන්. මේ කවිපද දෙකෙන් කවියා දෙන උපදේශය තමා පුතේ සොයා නොබලා හදිසි තීරණ ගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ අවඩක් බව. ඒක පවුල් සංස්ථාවට විතරක් නෙවෙයි සමස්ත සමාජයටම වැදගත් උපදේශයක් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම තමයි අවසන් පද දෙක මෙහි සඳහන් වන්නේ
අනුන් ලියන් දැක තම ලියට තල තලා දුවන මුවන් දැක නොදමව නෙළුව පලා මේකෙන් කියවෙන්නේ පුතේ සැමියා නිවසේ පිරිමියා වෙනත් කාන්තාවක් ඇසුරු කරමින් ඇගේ සුන්දරත්වය දකිමින් ඇගේ ඉඟිබිඟි වලට පෙම්බඳිමින් තම ගෙදර තම බිරිඳගේ වැරදි දකිමින් නිතර නිතර ඇයට අපහාස කිරීම ඒ නිසාම මේ ගැරහුම් අපහාස නොයසන බිරිඳ සමයා අතරලා යන්නට යනවා මොකද බිරිඳ සැමියා වෙනුවෙන් මේ සියලු කටයුතු නිවසේ කරන්නේ නමුත් සැමියාට බිරිඳගේ මේ කැපකිරීම ඔහු දකින්නේ නැහැ මොකද ඔහුට අපි කියන අනියම් මැසුරක් තියෙන වෙනත් කාන්තාවක් සමග ඒ නිසා තමන්ගේ බිරිඳගේ සුන්දරත්වය බිරිඳගේ කැපකිරීම සැමියා දකින්නේ නැහැ ඒ නිසාම බිරිඳ සැමියා අතහැරලා නිවසින් යනවා නමුත් ඔහුට අලුත් පෙම්වතිය සමග වැඩිකල් සම්බන්ධේ පවත්වාගෙන යන්න හම්බෙන්නේ සාමාන්‍යයෙන් ඒ සම්බන්ධතා ඉතා ඉක්මනට ගිලිහිලා යනවා ඒ සඳහා කවිය යොදාගන්නේ හරි අපූර්ව උපහරණයක් එක තමා දුවන මුවන් දැක නොදමව නිලුව පලා කියන උපහරණය මෙහිදී සාමාන්‍යයෙන් ගැමියා එදිනෙදා අවශ්‍යතා සඳහා කැලේට යනවා ඒ යද්දී කැලෙන් හොයාගන්නා පලාමිටියක් අරගෙන නිලා ගන්නවා ඒ පලාමිටිය ඉනේ නෙරිය ගහගන්නේ නමුත් අතර මඟදී මෝ දකින ඔහු මෝ පසුපස දිවීමෙන් ඉනෙහි තිබ්බ පලාමිටිය බිම වැටලා යනවා අවසානයේදී ඔහුට මෝවත් නැහැ පලාමිටියත් නැහැ අර ඉහත කී සැමියාටත් සිද්ධවන්නේ ඒකමයි ඔහුටත් අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ ඒ කියන්නේ තමන්ගේ බිරිඳත් නැහැ අනියම් පෙම්වතියත් නැහැ මෙහිදී දෙන උපදේශ නම් දුර තියෙන වටිනා දෙයට වඩා ළඟ තියෙන දේ ඊටම වටිනවා බව අපි මේකට කියනවා වටම ගොහින් ගෙටම කියලා කියන කතාවක් තියෙනවා මේ කවිය පුතේ පවුල් සංස්ථාව ආරක්ෂා කරගන්න අතීත ගැමියා දීපු ඉතා අපූරු උපදේශාත්මක කවියක් විදිහට සලකන්න පුළුවන් ඉතින් පුතේ අද අපි හානාහිය පානාඬ හැරෙන්දනේ කියන පද්‍ය පිළිපන්තිය පිළිබඳව සාකච්ඡාවක තමයි යෙදුනේ මේක අවසානයේ මම ඕගොල්ලන්ට කිව්වා පුනරීක්ෂණ අභ්‍යාස කීපයක් දානවා කියලා ඒක මම දානවා ඒක මම කරන්න ඒ වගේම තමයි මේ ජන කවිවල හා උපදේශාත්මක කාව්‍යවල තියෙන සුවිශේෂී ලක්ෂණ මේ සියලුම කවි පද්‍ය තුල ඇතුළත් වෙලා තියෙනවා ඒවත් හොඳට අධ්‍යයනය කරන්න මම කිව්වා මේ වගේ තියෙන උපහැරණ පිළිබඳවත් මම සාකච්ඡා කරා ඒ පිළිබඳවත් හොඳින් අවබෝධ කරගන්න ඒ වගේම තමයි පුතේ මම බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඔයගොල්ලෝ සමග තව පාඩම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මම මේ කියලා දුන්න පාඩම හොඳට අවබෝධ කරගන්න ඇති කියලා දුරවබෝධ දැන් තියෙනවා නම් කීප සැරයක් මේක ශ්‍රවණය කරන්න මේක බලන්න මේ සමගම ඕගොල්ලන්ට මේ සියලුම කවිවල අර්ථය ඇතුළත් නිබන්ධනයකුත් මම දාලා තියෙනවා ඒකත් හොඳට අධ්‍යයනය කරන්න මම හිතනවා මගේ දරුවෝ මේ සියල්ල මේ කොරෝනා අසංගත කාලයේ නිවෙස්වලටම වෙලා නිවෙස්වලම රැඳී ඉඳලා අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙමින් කටයුතු කරයි කියලා මට මේ අවස්ථාව සලසලා දුන්න අප විද්‍යාලයේ විදුහල්පතිතුමා විශේෂයෙන්ම අප විද්‍යාලයේ විදුහල්පතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝව සකස් කර ගැනීම සඳහා උපකාර කළ මගේ ස්වාමියා අරවින්දට විශේෂයෙන් ස්තුති කරනවා බොහොම ස්තුති දරුවනේ තවත් අලුත් පාඩමකින් තවත් දිනකදී අපි හමු වෙමු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි